මේක වසංගතයක් ඕන කෙනෙකුට මේක වැළලෙන්න මේ වැළඳෙන්න පුළුවන් ඒක නිසා මේ මුස්ලිම් අයට වෙන නීතියක උයි තව කට්ටියට එහෙම කතන්දරයක් වෙන්න බෑ අනිත් එක කොහෙවත් මම මේ ඊයේ පෙරේද දවස් දෙක තුනේම බැලුවා කුරානයේ හරි හදීස් වල හරි කොහේ හරි තියෙනවද මේ මුස්ලිම් අය වැළලීම සම්බන්ධයෙන් එහෙම ආගමික පාඩයක් නෑ එහෙම කොහෙවත් නෑ නිසා මේවා සම්මතවාද සම්මුති හදාගත්ත දේවල් සම්මුතිය කවදාකවත් පරමාර්ථය වෙන්නේ නෑ එනිසා මේ සම්මුතික කාරණා එක්ක නිකන් අනවශ්‍ය ආගමික ගැටුම් හදාගන්න ඉඩ නොදී යුතුයි මේ වෙලාවේ ආණ්ඩුවේක බරපතල විදිහට ගන්න ඕන මොකද ආණ්ඩුවට කිසිම අවස්ථාවක් නෑ එක දශමයකින් හරි මේ මුස්ලිම් අන්තවාදයේ වැඩ නිඩ හරින්න මොකද මේගොල්ලෝ බලයට ආවේ කරුණු 10ක් කිව්වනම් ඒ කරුණු 10 අතර ප්‍රධාන කාරණාව මුස්ලිම් අන්තවාදයේ අතුගා දැමීම ඉස්ලාම් අන්තවාදයේ පරාජය කිරීම අද වෙනකම් මුන්ට බැරි වෙලා තියෙන එක සහරාන්හා බැඳුණු මේ වැඩපිළිවෙල වලට දුන්න ඔය කීප දෙනෙක් හිරේ දානව හැරෙන්න නමුත් මේ මතවාදයේ දෝරේ ගලාගෙන යනවා දග්ගුවන් විදිලියෙත් වෙනවා හැම තැනකම දැන් මේ පහුගිය දවස්වල අපි හෙළිදරව්වක් කළා කැකිරාව ප්‍රදේශයේ නෑගම කියලා ඒ මවුල විවරයගේ මවුල විවරය ඉවත් කළා මොකද ඒ වහක්කාරයෝ උන්ට වඩා ප්‍රබලයි සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඒක නිසා කරුණා කළා අපි ආණ්ඩුවෙන් ඉල්ල හිටිනවා නැවත වතාවක් මේ සිංහල සමාජයේ ආතතියට පත් කරන්නේ නැතුව මේ ප්‍රකම්පණයට පත් කරන්නේ නැතුව වහාම රජයේ ස්ථාවරය ජනාධිපති මේක කිව්වද නැද්ද අගමැතිතුමා මේකට අවසරය දුන්නද නැද්ද අපි දැන් කවුරු කියන එකද පිළිගන්න ඕනේ එහෙම නැත්නම් මේ 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 වහාම මේ ජනයා ප්‍රකෝප කිරීම සම්බන්ධයෙන් මේ අබ්දුල් රාසික්ව ගන්න ඇයි ඇයි අපි අහන ආණ්ඩුවෙන් අහනවා අබ්දුල් රාසික්ව තමුන්නාසලද මේ 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 පෝෂණය කරන්න කියලා මේක ඇමරිකා නුවමනාවක්ද කියලා මොකද අපි හොඳින්ම දන්නවා මේ වහබ්වාදය කියන එක මේ මරාගෙන මැරෙන කල්ලි ලෝකේ ගොඩනගන්න උපරිම ලෙස ඇමරිකාව CIA ඇතුළු මේ සංවිධාන මැදිහත් වෙනවා අපේ රටේ අපිට පේන්නේ නැහනේ ඒක පාලනයක් පාලනය කරන්න ඉඩක් නැහැ මොකද ඒක වෙනම විදියකට බද්ධ වෙච්ච එකක් ඉතින් දැන් අපිට පේනවා දැන් හරිනම් මේ ආණ්ඩුව කරන්න ඕන ආපු ගමන් මේ අබ්දුල් රාසිල් වගේ උන්ව අල්ල හිරේ දාන එක ඒක කරන්නේ නැහැ මුල හොයාගෙන ගිහිල්ලා මුල නසනවා මිසක අතු කපල හරියන්නේ නැහනේ මුදුන් මුල් එහෙම තියෙන්න දීලා උන්ට ඕන ඕන දේවල් කරන්න දීලා දැන් මේගොල්ලෝ බලන්න මේ මේ ප්‍රකාශයෙන් සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් ස්තුති කරනවා ඒතර සමස්ත මුස්ලිම් ජනතාව පිළිගන්නවද මේ තව්කාරයන්ගේ ඉල්ලීම් ආණ්ඩුව තලා දැම්මේ නැත්තම් මේ මතවාදය අපිට තලා දාන්න පුළුවා අපි ආණ්ඩුවක් පත් කරගන්නේ තියන ආණ්ඩුවේම නොකරන නිසා අපි බොහොම උද්වේගයට පත් වෙලා බොහොම රැඩිකල් විදියට මේ මේ මේක පරාජය කරන්න උත්සාහ ගන්න හැම වෙලාවකම අපි අපේ සමාජයේ අපේ වැඩිහිටියන්ගේ කිකියම අහලා අපි බොහොම මධ්‍යස්ථ දැනකට ඇවිල්ලා ආණ්ඩුවක් හදාගෙන නීති හදලා මේක කරන්න උත්සාහලා කෝ එහෙම දෙයක් වෙන්නේ නැහෙනේ ඒක නිසා අවසාන වශයෙන් ඉල්ල හිටනවා කරුණා කළා මේ කොවිඩ් වසංගතය නිසා මියදෙන පුජ්‍යලයෝ සිංහල දෙමළද මුස්ලිම්ද කියන එක නෙවෙයි යම් විශේෂිතේ නිර්ණායකයන් තියෙනවා නම් ඒව මොනවද කියලා බලලා තීන්දු ගන්න අතරෙම මුස්ලිම් ප්‍රජාවේ කවුරු හරි මියදිනවා නම් කරුණාකරලා කියන්නේ එක්ක මේක හાર્ට් ඇටැක් එකකින් එහෙම නැත්නම් ශ්වසන ආබාධයකින් එහෙම නැත්නම් මොකක් හරි කියලා ඒක 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 වණන්නේ නැතුව වෛද්‍යවරයලා පුළුවන් නිර්දේශ කරන්න මොකද්ද කියලා මේ වෙන්නේ දවස් ගානක් නැත්නම් මාස ගානක් හොයාගත්තර මේ මාස ගානකට පස්සේ හොයාගන්න මිනිහෙක් මේ 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 මැරිලා තියෙන බෙල්ල මිරිකලා කියලාත් හොයාගන්න පුළුවන් නම් මේක මහ ලොකු එකක් නෙමෙයිනේ. එතකොට මේ මිනිස්සුන්ට හිත හදා ගන්න පුළුවන්. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? මිනිස්සුන්ට අවිශ්වාසයක් ගිහිලා තියෙනවා මැරෙන හැමෝම කොවිඩ් කියලා දාලා පුච්චලා දානවායි කියලා. ඉස්සලා ආණ්ඩුවේ විශ්වාසය දිනා ගන්න මුස්ලිම් සමාජය විකාර කරන්නේ නැතුව. ඒක හින්දා වහාම වෙනම කමිටුවක් වෙන වෙනම එක මණ්ඩලයකින් එක 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 මාධ්‍ය හමුවක් තියෙන මේ මෙන්න මේකයි පාරේදී හැසිරෙන්න ඕන විදිය මෙන්න මේකයි වෙළඳාමෙදි කරන්න ඕන විදිය මෙන්න මේකයි මරණෙදි කරන්න ඕන විදිය ඒක කණ්ඩායම් එකට ඉඳලා කිව්වනම් ඉවරයි එක්කෙනෙක් ඇවිල්ලා තව එකක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා මිනිස්සු ඇත්තටම එක්සයිට් වෙලා ඉන්නවා ඒක හින්දා මේ ආදාහණය කිරීම සම්බන්ධයෙන් අපි මේ මුස්ලිම් මිනිස්සුන්ට තියෙන අයිතිය පිළිගන්නවා වගේම ඒ ජනතාව තේරුම් ගන්න ඕන වසංගත තත්වයක් හමු වේදී අපි හැසිරෙන්න ඕන කොහොමද කියලා ආණ්ඩුව එහිදී මේ මිනිස්සුන්ගේ චිත්තාවේග ඒ හැඟීම් තේරුම් අරගෙන
ඒ මිනිස්සුන්ගේ හිත් නොතලා ආ එයාට අවබෝධ වෙන ආකාරයෙන් මේ පණිවිඩය ජනගත කරන්නත් ආණ්ඩුව වග බලා ගන්න ඕන කියන කාරණාව මතක් කරන අතරම එහෙම නොවුනොත් දිගින් දිගටම මේ වහබ්වාදී කල්ලි මේ සිද්ධිය පදනම් කරගෙන ආපහු සහරාල්ල වැනි අංකුර බිහි කරන්න මෙය මාධ්‍යයක් කරගන්න බව ස්ථිර වශයෙන්ම අපිට කියන්න පුළුවන් breaking.lk